music. අමිතාව සතුටු වෙනවා. සාමාන්‍යයෙන් මුණ ගැසෙන නිලධාරීන් පිරිසකට වඩා වෙනස් විදිහේ අපේම පොලිසිය සේවය කරන නිලධාරි කොට්ටාශයක් වන ඇමති ආරක්ෂක අංශයේ අනිත් නිලධාරීන්ව මේ ආකාරයට ඇමතීමට අවස්ථාවක් ලැබීම පිළිබඳ. එක් අතකින් 2024 වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලැබීමට තවත් දින කීපයක් වුණා. ඉදිරියෙන් පිළිද අවස්ථාවක ඔබතුමාලා හමු වෙලා ඔබතුමාලාගේ අවුරුද්ද වෙනුවෙන් සුභාශිංසනය කිරීමට අවස්ථාවක් ලැබීමත් මා සතුටක් සලකනවා. ඒ වගේම අනිත් පැත්තේ ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස් ප්‍රතිවරයා ලෙස පත්වීම පසුව පොලිසියේ ගමම් මග නැත්නම් පොලිසියේ ක්‍රියාදාමය යම් ආකාරයක වෙනසක් කිරීමට මම උත්සාහ කරන වෙලාවේදී ඒ උත්සාහය සම්බන්ධව ඔබෙන් ලැබී යුතු දායකත්වය පිළිබඳවත් ඔබට වශයෙන් කීපයක් කතා කිරීමට ලැබීමත් පිළිබඳ මාසක් වෙනවා. ඔබ දන්නවා අපි 30 අවුරුදු යුද්ධයක් අවසන් කරලා මේ රට සාමකාමී පරිසරයක් තුළ යන වෙලාවක 2019 වර්ෂයේදී සිදුවෙච්ච අනපේක්ෂිත පාස් ප්‍රහාර නිසා ශ්‍රී ලංකාව තුළත් පොලිසිය තුළත් ඇති වූ කම්පණය අදටත් අවසන් වෙලා නැහැ. අපි දන්නවා නිරායුධ මහජනතාව ඉලක්ක කරගනිමින් ලෝකයේ පුරාම ආසියාව පුරාම ඇති වෙන අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරවල මේ වෙනකිටත් අවසානයක් වෙලා නැහැ. මෑතකදී මොස්කව නුවරදී ඇති වුණු සිදුවීම වගේම ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ ආකාරයෙන් අපිට ආරංචි වෙන සහ ආරංචි නොවන ආකාරයෙන් ලෝකයේ පුරාමත් ආසියාව පුරාමත් මේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාර විවිධ මූලවලින් සිදුවෙනවා. අපි කොතෙක් දැනුවත් වෙලා හිටියත් අපේ බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඒ වගේ දේවල් ලෝකේ පුරාම සිදුවේ. ඒක තමයි අන්තවාදී සහ ත්‍රස්තවාදී ස්වභාවය. එනිසා අපි මේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් උදගම බෙටකාපු ජාතියක්, ඒ වගේම බෙටකාපු පොලිසියක් අවුරුදු 30 දුම්රියවල, බස් රථවල, ප්‍රසිද්ධ තැන්වල බෝම්බ පුපුරන උතුරු නැගෙනහිර පමණක් නෙමෙයි කොළඹ බව අපිට බයෙන් ජීවත් වෙන වෙච්ච යුගයක් පසු කළ වෙනවා. ඊට පස්සේ අන්තවාදී ප්‍රහාරය ඇති වුණු කාලෙත් අපිට ඒ වගේම බයක් ඇති වෙලා අපි ආවට පරිසරය ආරක්ෂා පිළිබඳව ලොකු කල්පනාවකින් ගත කරපු කාලයක් අපිට තිබුණා. නමුත් කාලයගේ හැවෑමෙන් අපිට සියල්ලම අමතක වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. මිනිසු කියනවා අපිට විශේෂයෙන් හැම දෙයක් අමතක වෙන ජාතියක් කියලා වෙලා කෙසේ වුණත් ලෝක ස්වභාවයත් ඒකයි. මිනිසුන්ට හැම දෙයක්ම අමතක වෙනවා. අපිට තියෙන විවිධා දේවල් එක්ක කාලය ගත කරද්දී අපි අවධානය වෙන දේවල් යොමු කරද්දී අපිට සාමාන්‍යයෙන් දේවල් අමතක වෙනවා. ඒ නිසා අපි ආරක්ෂාව පිළිබඳව ඇතැම් වෙලාවකට දක්වන සැලකිල්ල මදි කියලා කරලා අදහසක් පොලිස් ප්‍රතිවරයා ලෙස මට තියෙනවා. ඒක පොලිසියටත් අදාළයි, ඇමති ආරක්ෂක අංශයටත් අදාළයි, ඊළඟ එහායින් තියෙන ප්‍රමුඛ අංශවලටත් අදාළයි. ඒ නිසා මම කරුණා කරලා ඔබතුමාලගේ ඉල්ලීමක් කරනවා. ලෝකයේ අන්තවාදී සහ ත්‍රස්තවාදී සංවිධාන තාමත් උත්සාහ කරමින් සිටින ඔවුන් නව ක්‍රමවේදවලට අනුව මේ අහිංසක මිනිසුන්ව විනාශ කරන්න, ඒ වගේම දේශපාලන, ආගමික, සංස්කෘතික ඒ දේවල් වලට පහර දීලා වෙලා මිනිසුන් කුපිත කරන්න ගන්න උත්සාහයන් ලෝකෙ පුරා දියත් වෙනවා. ඉඳුරාම ලංකාව තුළ මේ වගේ දෙයක් වෙයි කියන එක සම්බන්ධව ජාතික බුද්ධි සේවා ලෙස රාජ්‍ය බුද්ධි සේවයෙන්වත් වෙනත් බුද්ධි අංශයකින්වත් එහෙම කියලා නැහැ. එසේ නමුත් ලෝකේ පුරා සිදුවන මේ ප්‍රවණතාවය ලංකාව තුළත් බැහැර කිරීම හැකියාවක් නැහැ. ඒ සමග මේවා ප්‍රයෝජනෙට ගන්නවා. ඔබතුමාලා කරුණා කරලා මේ උත්සව සමය හෙට දවස සහ අනිද්ද දවස ඉදිරියට තියෙනවා රාමසාන උත්සවය සම්බන්ධයෙන්. ඉන්පසු සිංහල හින්දු අලුත් අවුරුද්ද, ඒ වගේම අපි පාස්කු දිනේ පසු කළා. ඒ නිසා විවිධ ජාතිකයන්, විවිධ ආගමිකයන් නොයෙකුත් ආකාර ක්‍රියාදාම වල ආගමික සහ සංස්කෘතික කටයුතු වල මීදී දෙකී පිටුලිදෙනවා. එවැනි අවස්ථාවල ඔබගේ ප්‍රභූවරු සමග මේ ස්ථානවල ඔබ සහභාගී වෙනවා. ඒ නිසා ඉතාමත්ම ප්‍රවේශමෙන් ඔබගේ ප්‍රභූවරගේ ආරක්ෂාවත්, ඒ තැන්වලදී මහජනතාවගේ ආරක්ෂාවත් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඔබ හේතුව අපි මේ ගත කරන ආරක්ෂිත වටපිටාව එක නිමේෂයකින් බිඳලා යනවා. අපි දෙයක් වුණාට පස්සේ ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙවල් එකට වගේ කියන්න ඕන කවුද කියලා කොහොමද වඩා විය යුතු වෙන්නේ මේ දේවල් බලක ගැනීම ක්‍රියාකිරීම. සමහර වෙලාවට අපි
ටිකක් සැලකිලිමත් වුණා නම් අපිට මේ දේ නවත්ත ගන්න තිබ්බ කියන පසුතැවීම කවදාද දවසේ එන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා මේ උත්සව සමය තුළ දැඩි සැලකිල්ලක් දක්වන්න. අපි විශාල ප්‍රමාණයෙන් පාසු ප්‍රහාරය වගේ බෝම පිරීම නොවුණත් ඊට මෙහා පැත්තේ ගිය පොඩි දේවල් විතරයි. අපි දන්නවා ලෝකේ පුරා වෙන දේවල් ඒවා සම්බන්ධ වූ දැනුමත් වෙලාදී ඒ සම්බන්ධ සැලකිලිමත් වෙනවා. ඊළඟට අන්තවාදී හා ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව සැලකිල්ලක් කරනවා වගේම පෞද්ගලික දේශපාලන සහ සමාජ වාතාවරණ ගැන සැලකිලිමත් වෙනවා. නොයෙකුත් ඔබගේ ප්‍රභූවරුන් නින්දාවට අපහාසයට ලක් කරන දේවල් අපහසුතාවට පත් කරන දේවල් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා ඒ වාතාවරණය පිළිබඳ හොඳින් විමසිලිමත් ඔබගේ අවධානය යොමු කර රාජකාරී කරන්න එසේ මේ වගේ සිදුවීම් සිදුවීම් හැකියාව තියෙනවා. ඒ වගේම ඔගොල්ලන්ට රියාන්තුරු පිළිබඳව අමුතුයි මම කිව්ව යුතු නෑ. ඇයි ඒ කාරණාව මතක් කරන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් ගුරු දන්නවා. ඔබ මාර්ග භාවිතා කිරීමේදී කදකින් සාමාන්‍යයෙන් ඇමති ආරක්ෂක අංශවලට නැත්නම් ප්‍රභූ ආරක්ෂක අංශවලට අයත් රියදුරන් සහ රථවල පෙළවල් මාර්ගවල විලිය තකට් ඥායකික සම්බන්ධව සමාජයේ පොදු මතයක් තියෙනවා. ඒ මතය විනාස කරන ආකාරයට පාරදින මාර්ග නීති සහ විනය ආරක්ෂා සහිතව ගමන් කරනවා වගේම ඔබගේ ප්‍රභූවරුන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන සම්බන්ධව තුබ සැලකිලිමත් විය යුතුයි. ඔබ ගමන් කරන වාහන කොතරම් සුඛෝපභෝගී වුණත් ඒ වගේ ක්‍රියාකාරීත්වය නිමේෂයකින් නැවතිලා ගමන් කරන ප්‍රභූවරුන් පවා මරුගඳ විය හැකි බව ඔබ මෑත කාලයක සිදුවී සිටීම වල අත්දැකීම් දක්වනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔබගේ නිලධාරීන් දැන් මට මෙතනදී හම්බෙච්ච නිලධාරියෙක් ක්‍රියාන්තරක් නිසා විශ්‍රාම ගිහිල්ලා ඔහු දීර්ඝකාලීනව ආබාධයට ලක් වෙලා ප්‍රතිකාර ගන්නමින් ඉන්නේ. ඒ නිසා ඔබගේ ජීවිත මම ගියා ඔය පසුගිය දවස්වල ක්‍රියාන්තරේ සිදුවෙච්ච ඒ මරණයත් එක්කම ජීවිත අක්ෂතපත් වෙච්ච ඔබ යමති ආරක්ෂකංශයේ නිලධාරියගේ මළගෙදරට ගලගෙදර ප්‍රදේශයේදී මේ නිලධාරියත් ඔහුගේ දරුවත් ඒ නිලධාරියගේ බිරිඳ සහ දරුවා මම මුණගැසුණා. මේ ආයේ සදාකාලිකව විපතට කරදරයට පත් වෙලා තියෙනවා තමයි සමාපුරුෂයා සත්තාත් අහිමි නිසා. ඒ නිසා ඕගොල්ලන් මාර්ගවල ගමන් කිරීමේදී ඕගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොහොම සැලකිල්ලෙන් ක්‍රියා කරනවා. ඒ වගේම ඔබත් පොලිස් නිලධාරියෙක් ලෙස අනික් පොලිස් නිලධාරියන් මුහුණ දෙන පොදු ගැටළු වලට මුහුණ දෙනවා ඇති. ඔබගේ බටලි වාස පිළිබඳ ප්‍රශ්න, ඔබ නවාතැන් ගෙන සිටින ස්ථානවල ප්‍රශ්න, ඒ වගේම නිල ඇඳුම් ප්‍රශ්න සහ අනිකුත් සුබ සාධන පිළිබඳ ගැටළු අපි පොදුවේ පොලිස් නිලධාරියගේ ප්‍රශ්න සහ ගැටළු විසඳීම සම්බන්ධව මැදිහත් වෙලා ක්‍රියා කරන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පොලිස් නිලධාරියන්ගේ බටලි වාස සහ භෝජනාගාරවල තත්ත්වය උසස් කිරීම සම්බන්ධයෙන් කඩිනම් වැඩපිළිවෙළක් කරගෙන යනවා. ඒ වගේම මම පියවර ගනිමින් පවතිනවා. තව මාසයක් විතර ඇතුළත ක්‍රියාවට නැගෙනවම පොලිසියේ වැඩාංශයක් ස්ථාපිත කරන්න උපසේවා බලකාය තියෙන කාලේ පොලිසිය තාම ශක්තිමත් වැඩාංශයක් තිබ්බ. අද ත්‍රිවිද හමුදාවලට වැඩාංශ තියෙන නිසා ඒගොල්ලෝ තමගේ කටයුතු තා පහසුවෙන් අඩු වියදමින් කරගන්නවා තමගේ කඳ වූ අලුත් වැඩියා කරගැනීම ආදිය. පොලිසියෙත් මම 250කින් සමන්විත වැඩාංශයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කරන මූලික කටයුතු කරලා තියෙන්නේ. රජයේ බඳවා ගැනීම පිළිබඳ භාණ්ඩගාරය අනුමැතිය ලැබුවාම ඒ ක්‍රියාත්මක බවට කරලා පොලිසියවල බටනිවාස සහ භෝජනාගාරවල තත්ත්වය රටේ වැඩිපුර නිලධාරී සේවය කරන ස්ථානවල මම ඉතාම ඉක්මනින්ම සිදු කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිල ඇඳුම් සහ සපත්තු ආදී සම්බන්ධව ලැබීමේ ප්‍රමාද තිබිච්චේවත් ඒ සම්බන්ධයෙන්